අරියානා අගාධේ ජීවත්වන අමුතු ජීවීන් ඉස්කෝලේදී අපිට උගන්වන්නේ ලෝකේ තියෙන ගැඹුරුම ස්ථානේ මරියානා අගාධේ කියලායි. ඒ වගේම ලෝකේ තිබෙන උසම ස්ථානේ විදිහට අපි කුඩා කාලේ පටන්ම දන්නේ එවරස්ට් කන්දයි. නමුත් ඔබත් මමත් නොදන්නා රහස් කොපමණ ප්‍රමාණයක් මෙවැනි ස්ථානවල සංගවී තිබෙනවා ඇති අගාධේ සමග බැඳුණු අතිශය රහසිගත කරුණු රාශියක් බෙදා ගන්න. ඉතින් සූදානම් වෙන්න මෙතෙක් නොඇසු අරුම පුදුම සමග විශ්මයෙන් විශ්මයට පත් වෙන්න. දකුණු පැසිෆික් සාගරයට ආසන්න මරියානා දූපත් අසල පිහිටා තිබෙන මෙම මරියානා ආගාධයට එම නම ලැබුණේ මරියානා දූපත් හේතුවෙන් විශාල රහස් ප්‍රමාණය සුරකිව තබාගෙන සිටින මරියානා ආගාධය වී හැඩයෙන් යුතු කිලෝමීටර 1500ක දිගින් සහ කිලෝමීටර 11000කට අඩු ගැඹුරකින් යුතු මහා ආගාධයක් පරීක්ෂකින් පෙන්වා දෙන්නේ මෙම ආගාධය තුළට එවරස්ට් කන්ද ඇතුල් කළ පසුත් තවත් හිඩසක් ඉතිරිවන බවයි. බොහෝ දෙනෙකු මෑතක වෙනතුරු විශ්වාස කළේ පොළව මතුපිට සිට කිලෝමීටර දහස් ගණනක් යටින් පවතින මෙම ආගාධය තුළ ජීවයක් පැවතිය නොහැකි බවයි. නමුත් 1958 වර්ෂයේදී සිදු කළ පරීක්ෂණයකින් පසුව කලින් සඳහන් කළ කාරණය වැරදි බව තේරුම් ගැනීමට ඔවුන් සමත් වුණා. එම පරීක්ෂණයට අනුව මෙම ගැඹුරු ආගාධයේ ජීවයක් පවතින සාක්ෂි රාශියක් හමු වී තිබුණා. පෘෂ්ඨ වංශීන්, මොලස්කා වංශීන් මෙන්ම බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්ද මෙහි ජීවත් වන බවට පැහැදිලි සාක්ෂි ඔවුන්ට හමු වී තිබුණා. 1960 වර්ෂයේදී ඉතිහාසයේ පළමු වතාවට මෙම ගැඹුරු ආගාධය නිරීක්ෂණය කිරීමේ අභියෝගය බාරගත්තේ රුසියානු ජාතික පරීක්ෂකින් දෙපළක්. ඔවුන්ට ඒ ගත කිරීමට හැකි වුණේ මිනිත්තු 20කටත් අඩු කාලයක්. නමුත් මේ කෙටි කාලය තුල ඔවුන් සිදු කළ ගවේෂණය මරියානා ආගාධය තුල ජීවයක් ඇති බවට ප්‍රකාශ කිරීමට ඕන නැවටත් වඩා ප්‍රමාණවත් වුණා. මරියානා ආගාධය තුල වායුගෝලීය පීඩනය ආසන්න වශයෙන් වර්ග සෙන්ටිමීටර 1කට ටොන් 3ක් පමණ වෙනවා. මෙම පීඩනය යකඩ නැවීමට තරම් ප්‍රමාණවත් පීඩනයක්. නමුත් පුදුමය නම් මෙවැනි පීඩනයක් වෙත අනුවර්තනයේ වූ ජලජ ජීවීන් මරියානා ආගාධය තුළ ජීවත් වීමයි. මෙම පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ ඔවුන් දුටු සුවිශේෂී දෙයක් තිබුණා. කිලෝමීටර 11000ක් ගැඹුරු මුහුදේ ඔවුන් දැක ඇත්තේ අතිශයින් විශාල තැටි හැඩැති වස්තුවක්. ඔවුන් පවසන්නේ එම වස්තුව තමා දෙස net යොමාගෙන සිටින බවට කිසිදු සැකයක් නොමැති බවයි. මේ වස්තුව කුමන සතෙක්වත් කුමන වස්තුවක්වත් ඔවුන්ට ඒ දර්ශනීය වී ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණයි. විද්‍යාඥයන් පවසන්නේ මේ හඳුනා නොගත් ජීවියෙකු වීමේ වැඩි හැකියාවක් ඇති බවයි. 1985 වර්ෂයේදී පරීක්ෂණ සිදු කළ පරීක්ෂකින් පිරිසක් මරියානා ආගාධයේ නිරීක්ෂණය කිරීම සඳහා මීටර 9ක වපසරියකින් යුතු බෝලයක් වැනි උපකරණයක් මුහුදු පතුලට යවා තිබෙනවා. ඉහළ සිට පරීක්ෂණයේ මෙහෙවන පිරිසට විශ්මය උපදවන ශබ්ද රාශියක් ඇසෙන්නට පටන් ගත්තේ මේ සමගයි. ඒත් සමගම උපකරණයේ කේබල් මත එල්ල වූ අධික ඇදීමක් නිසා ඔවුන් උපකරණයේ පිටතට ගැනීමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් පැය ගණනක් පමණ උත්සාහ කළ පසු මෙම උපකරණයේ ග්‍රහණය ලිහිල් වූ අවස්ථාවේ ඒ සාගරයේ මතු පිටට ගැනීමට පරීක්ෂකින් සමත් වුණා. උපකරණයේ පිටතටගත් පිරිසර දැක ගැනීමට හැකි වුණේ උපකරණයේ ශක්තිමත් කේබල් පවා බිඳ හෙලීමට තරම් ශක්තිමත් දත් පහරවල් රාශියක්. එවැනි අතිශයින් විශාල දත් පහරවල් එල්ල කරනු ලැබූ සාගර ජීවියා කවුද? කිසිදු බාධකයක නොගැටුණු උපකරණය ඒ තරම් වෙලා ග්‍රහණය කර තබාගත්තේ කවුද යන්න සෙවීමට විද්‍යාඥයින් උත්සුක වුණා. වාර්තා රාශියක් පිරික්සීමෙන් පසු ඔවුන් නිගමනය කළේ මෙම සාගර ජීවියා මගඩොලන් නම් අතිශය විශාල සාගර ජීවියා වන්නට හැකි බවයි. මෙම ප්‍රාග් ඓතිහාසික සත්වයා ටොන් 50ක බරින් යුක්ත වන අතර දිග මීටර 22ක් පමණ වෙනවා. පරීක්ෂකින් මින් පෙර පවසා තිබුණේ මෙම සත්වයා වසර මිලියන 50කට පමණ පෙර ලෝකෙන් වඳ වී ගිය සත්වයෙකු බවයි. නමුත් විද්‍යාඥයන් සොයාගත මිනිස් අතක් තරම් විශාල දත්වල හිමිකරුවා මේ විශාල සත්වයා නම් ඔවුන් මේ වෙනතුරු මිහිතලෙන් වඳ වී ගොස් නැත. වැඩිදුර පරීක්ෂණ සිදු කරන පරීක්ෂකින් පිරිසකට තවත් විශ්මය උපදවන ජීවියෙකු හමු වී තිබෙනවා. ජෙලිෆිෂ් කෙනෙකුගේ හැඩය ගන්නා මෙම සත්වයා වෙනත් ලෝකයක සත්වයෙකුගේ පෙනුම ගන්නා බව බොහෝ දෙනාගේ මතයයි. මෙම සත්වයාගේ ග්‍රාහිකා කහ සහ රතු පැහැයෙන් යුක්ත වන අතර එම සත්වයා ශරීරයේ නිසලව තිබියදී මෙම ග්‍රාහිකා ශරීරයෙන් පිටතට විහිදී තිබෙනවා. මෙම සත්වයන් සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ මරියානා ආගාධයේ මීටර 3700ක් පමණ ගැඹුරින්. සමහරක් විට අප පිටසක්වල ජීවීන් සොයා පරීක්ෂණ දියත් කරන්නේ වැරදි ස්ථානවල වන්නට පුළුවන්. ඔවුන් සිටින්නේ අපට පහළින් ලෝකේ ගැඹුරුම ස්ථානයේ වන්නත් පුළුවන්. ඔවුන් ජීවත් වන්නේ අප සිතනවටත් වඩා අපට ආසන්නයේද?